නැමත අවුලල්ල සාකච්ඡා කරමින් පවතිනෝ මැද හෙට උදේනෝට අවසන් තීන්දුව ලබාදේ. මම ජාතිකලා ඉස්වනේ මම නැවත වතාවක් මත මේ ගත්ත ජයග්‍රහණයට අපි හිස නමන්න ඕනේ. අපිට හිනාවෙන ඔක්කොම් කියන මිනිසුන්ට මතක් කළ දෙන්න එක දෙකයි එක දෙයි විස්සයි විස්සෙත් ඔය විදිහම නැටුව කට්ටිය දින්න වෙලාවේ හැබැයි විස්සයි විසිදෙකට අපි ආණ්ඩුව කරලා ආණ්ඩු කළා හොඳට වැඩත් වෙනවා. පොඩි පසුබෑමක් තියෙනවා. ජීවිතය කියන එක හැමදාම දිනන්නේ පරදිනවා. පරදින මිනිස්සු තමයි නැගිටින්නේ. ඒ නිසා විශ්වාස කරන නැවත වතාවක් පල්ලයටම බෑලා පාරටම බෑලා ඔය ඔක්කොම දේවල් අමතක කරලා දාලා කවුද අපි කවුද කියලා පෙන්වන්න. ඔබතුමාගේ කොහොමද කැමැත්ත තරුණ කෙනෙක්ට මේක දෙන්න ඕනේ කියන්නේ මොකක්ද? මම විශ්වාස කරනවා රට පිළිගන්න මිනිස්සු දෙන්නට දෙන්න ඕනේ. ඒකේ මොකද මේ සටන තියෙන්නේ මහපාරේ තියෙන්නේ ආයේ. මේ සටන තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. ඉතින් කවුරු හරි කෙනෙක් හිතනවා මේක පාර්ලිමේන්තුවේ ඈමම තමයි සුදුසු කියලා මගේ තර්කේ තර නෙමෙයි මම ඉන්නේ. මම හිතන්නේ හොඳම නිදසුන 1970 ජාතික පක්ෂයේ වැටලා ඉන්නකොට විපක්ෂ නායකයෙක් ජයජයවර්ධන මහත්තයා එනකොට එතන තිබුණේ මහ පොළොවේ දේශපාලනේ 77 වෙනකොට 6/5 බලයක් ගන්නවා. ඒ නිසා මම හිතනවා මේ සියලු දේශපාලඥයෝ පාර්ලිමේන්තුව අසුන්දරට සටන් කරනවා වෙනුවට සටන් කළ යුත්තේ මහපාරේ සත්‍ය අවබෝධ කරලා දීලා නොමග ගිය මිනිසුන් ආයතනක් හරිමකට ගන්න එක. මොකද පෑදිලෝ පේනවා 20/20 දීපු 69% තමයි 20/24 දී ඒ 68% තමයි අනිත් පත්‍ර කරකලා දීලා තියෙන්නේ. ඒ නිසා සතුට වෙනවා. මම හිතනවා මිනිසුන්ට සුබපතනවා, ආණ්ඩුවට සුබපතනවා. අපි බලාපොරොත්තු වෙන හොඳක් වෙයි කියලා. ඒ ඇති හොඳට. ඒකට හෙට හිතේ යනවා. ඒක ඉරේ.